හදිසියේ කඩාපාත් වෙන ලොකු ග්‍රහක කැබැල්ලක් අපි ග්‍රහලෝකයේ හැපුණොත් වෙන්න තියෙන විපත්ති තරම හිතා ගන්නවත් බැහැ. හැබැයි හැම දවසකම ග්‍රහක කැබලි 17ක් විතර පෘථුවියට කඩා වැටෙනවා. එහෙනම් අපි ඒ ගැන දැනුවත් නැත්තේ ඇයි? මේවා ගොඩක් වෙලාවට කඩා වැටෙන්නේ සාගරයට. එහෙමත් නැත්නම් මිනිසු ගැවසෙන්නේ නැති ප්‍රදේශවලට. මහ පොළවේ මතු පිට වැඩි හරියක් වැහිලා තියෙන්නේ ජලයේ. ගොඩ බිම වුණත් භාගයකට තරමක් වැඩි ප්‍රමාණයක් තවමත් ජන ශූන්‍යයි. ඒ නිසා මේවායින් මිනිසුන්ට අනතුරු සිදු වෙන තියෙන අවස්ථා අඩුයි. අනෙක් අතට විද්‍යාඥයන් කියන්නේ දැවැන්ත මිනිස් සංහාරයක් සිදුවන ග්‍රහක ගැටුමක් සිදුවන්නේ වසර මිලියනයකට වරක් බවයි. ඒ සූදානම කෝකටත් හොඳයි. NASA ආයතනයේ DART මෙහෙයුමත් ඒ වගේ පෙර සූදානමක්. DART යානය Didymos කියන ද්විත්ව ග්‍රහක පද්ධතියට කඩා වටන්න හදන්නේ ඒකෙන් ග්‍රහක පද්ධතියේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන්ද බලන්න. විද්‍යාඥයින් සැප්තැම්බර් 26 වෙනිදා මෙරට වේලාවෙන් පෙරවරු 11:50ට DART යානය මේ ග්‍රහක පද්ධතියට අයත් කුඩා ග්‍රහකය වන Deimophos මතට වේගයෙන් පතිත කරවන්නයි හදන්නේ. Deimophos DART යානය වගේ සිය ගුණයක් විශාල නමුත් යානය එහි ගැටෙන වේගය පැයට කිලෝමීටර 24000ක් තරම් අධිකයි. කුඩා Deimophos Didymos වටේට කැරකෙන සඳක් විදිහට සලකන්න පුළුවන්. යානයේ වේගවත් ඝට්ටනය නිසා Deimophos සඳ මව් ග්‍රහකය වටේ කැරකෙන වේගය විනාඩි 4කින් විතර අඩු වෙයි කියලා විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා. මේ වේගය අඩු වීම නිසා Deimophos Didymosට දැනට වඩා තරමක ලංවීමක් සිදු වෙනවා. ගැටුමට කලින් DART යානෙන් කුඩා CubeSat චන්ද්‍රිකාවක් පිටතට නිදහස් කරනවා. ගැටුම සඳහා යානයට අවශ්‍ය මග පෙන්වීම කරන්නේ මේ චන්ද්‍රිකාවෙන්. ගැටුමේ වීඩියෝ දර්ශන පෘථුවියට එවන්නෙත් මේ කුඩා CubeSat එකෙන්ම තමයි. හැබැයි මේ දර්ශන පෘථුවියට ළඟා වෙන්න සති කීපයක් හරි මාස කීපයක් හරි වුණත් ගත වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ගැටුම නිසා ග්‍රහක පද්ධතියේ ගමන් මඟ කොපමණකින් වෙනස් වුණාද කියා හරියටම දැනගන්න තවත් අවුරුදු 4ක් අපට ඉවසන්න සිදු වෙනවා. මේ පසු විපරම කරන්නේ හේරා කියන යුරෝපීය යානයකින්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.